තෙරු එළිය නිසා සමේ ඇතිවන අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් සහ මුලින් දුරු කරනට පයිනෝකියා. පයිනෝකියා ප්‍රංශයේ ස්පින් කන්ට්‍රෝල් ආයතනය අනුමත ප්‍රථම සහ එකම ගිලින ප්‍රතිකාරකයයි. එය සමේ අඳුරු ලප මූල ආරම්භයටම ගොස් ක්‍රියා කර සමේ අවපැහැ ගැන්වීම් නැවත ඇතිවීමද වළකයි. පයිනෝකියා නිකලල් සමකට නොඅරදින සත්කාරය. සමේ තියෙන අඳුරු ලප කැලල් නිසා ඔබ පීඩාවට පත් වෙලාද? ඒ ගැන හිතමින් ඒ සඳහා විසඳුමක් හොයමින් ඔබ කාලය ගත කරනවාද? එනම් ඒ සඳහා නිවැරදිම ප්‍රතිකර්මය කියලා දෙන්න ඔබ ආදරය කරන අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ ඔබ ආදරය කරන රංගන ශිල්පිනි නයන කුමාරි මහත්මිය සුබ දවසක් ඔබට. සුබම සුබ දවසක්. දැන් බොහෝ දෙනා කියනවානේ Tamanගේ මුහුණේ මේ බොහෝ අවපැහැ ගැන්වීම් තියෙනවා. සමහර අය පිග්මන්ටේෂන් තත්ත්වල සින්නේ දේවල් හඳුනා දෙනවා. ලාංකේය කාන්තාවන් දිහා බැලුවම මේ තත්ත්වය කොයිතරම් ප්‍රචලිතද, කොයිතරම් උග්‍ර වෙලා තියෙනවද අපි ඒ ගැන කියමුද නැහැ? ඔව්, ඇත්තටම අදියේ ඉඳන් නෙමෙයි කාලයක් තිස්සේ ඉඳන්ම ගොඩක් දෙනෙකුට මේ වෙනි ගැටලු තියෙනවා. ඉස්සර තිබ්බා යටත් කිව්වා මේ සෙනසුරුව අපල විවිධ ලෙඩ රෝග එහෙම තමයි ගොඩක් වෙලාවට කිව්වේ. හැබැයි මේ වෙනකොට ගොඩක් අය දැනගෙන තිනවා මේ එවැනි තත්ත්වයක්. ඒ කියන්නේ ඔබ දන්නවා ඩොට් එකක් ආකාරයකට තිබිලා කිසිම හැඩතලයක් නැතුව වලාකුලක් වගේ මුළු මුහුණෙම පැතිරිලා තිනවා නම් කිසිම ඒ කියන්නේ වර්ණයක් කියලා අපිට කියන්න බෑ. සමහරක් වෙලාවට ලා වර්ණයෙන්, තද වර්ණයෙන්, තද දුඹුරු, ලා දුඹුරු මේ වගේ වර්ණ වෙන්න පුළුවන්. මෙවැනි මුහුණෙම පැතිරිලා තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ පිග්මන්ටේෂන් තත්වයක් කියලා අද වර්තමානයේ ගොඩාක් දෙනෙක් හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් ඉස්සර කිව්වේ ගොඩක් වෙලාවට මේක මේ අපේ අපල, එහෙම නැත්නම් සෙනසුරු අපල මේ වගේ දේවල්. හැබැයි වර්තමානයේ ගොඩාක් අය දැනුවත්. ඒක නිසාම තමයි මෙගා ලයිෆ් සයන්සස් ආයතනය මෙවැනි මහඟු සත්කාරයක් ඇත්තටම මේ සමාජයට දායාද කරලා තියෙන්නේ. මොකද මේ පයිනෝකියා අරහා අද මේක සදාකල්ම අපේ සමාජයෙන් තුරන් කරන්න නැති කරන්න පුළුවන් බවට පත් කළා තියෙනවා. ඒ නිසාම තමයි මේ වර්තමානයේ ගොඩාක් දෙනෙකුට මෙවැනි තත්ත්වයක් අපිට දැක බලා ගන්න නැති වෙලා තියෙන්නේ. ඒක නිසා මං හිතන්නේ ගොඩක් දිනකට මේ පිග්මන්ටේෂන් තත්ත්වය අද නැති කරගන්න දුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ පයිනෝකියා කැප්සූල් එක හරහා. දැන් පයිනෝකියා කැප්සූලේ හරහා මේ ඇති වෙලා තියෙන අවපහගෙන් වෙන පිග්මන්ටේෂන් තත්ත්ව මගහරවා ගන්න අවස්ථාව ලැබෙනවා කියද්දී දැන් ඔබ බොහෝ විට සඳහන් කරනවානේ පරිභෝගික ප්‍රතිචාර හොඳ ආකාරයෙන් මේ සඳහා තියෙනවා කියලා. අද වැඩසටහනට පරිභෝගිකාවක් අපිට එකතු වෙනවා. ඇය මේ නිෂ්පාදනයේ හරහා Tamanට තිබුණු ඒ ගැටලුව මගහරවාගෙන තියෙනවා. අපි ඇයව හඳුනාගන්න මේ සූදානම් වෙන්නේ මේ ඇය ගැන කියද්දී ඇය කතක් නර්තනය පිළිබඳව මේ ඉන්දියාවේ ලක්නෞහි අධ්‍යාපනයේ ලැබපු තැනැත්තියක්. ඒ වගේම මේ වෙන විට සුම්බා නර්තන උපදේශිකාවක් විදිහටත් ඇය කටයුතු කරනවා. ඒ වගේම ඇය පිළිගැනීමේ නිලධාරිනියක් විදිහටත් කටයුතු කරන කෙනෙක්. විවිධ භූමිකාවන් කීපයක් ඔස්සේ ඇය තමන්ගේ වෘත්තියේ මේ දායකත්වය ලබා දෙන්නේ මේ චාමලී මදුරක් පෙරමු. සුබ දවසක් චාමලී. සුබ දවසක්. දැන් චාමලී ගැන කතා කරද්දී චාමලීට තිබුණු මේ ගැටලු මගහරවා ගනිමින් ඔබ මේ පයිනෝකියා නිෂ්පාදනයත් එක්ක එකතු වුණ ආකාරය ගැන අපිට කියන්නකෝ. ඇත්තටම මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා. මම පයිනෝකියා හරහා උසස්ම ප්‍රතිඵලයක් ලබාගෙන අද මේ විදිහට මේ අත්දැකීම, සුන්දර අත්දැකීම ඔබ හමුවේ කියනේම ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සෙල්ලම. ඇත්තටම මට මේ පිග්මන්ටේෂන් තත්ත්වය ඇති වුණේ මම මගේ උසස් අධ්‍යාපනය සඳහා මම ඉන්දියාවට ගියා කතක් නර්තනය පිළිබඳ හදාරන්න. ඒ අතර කාලෙදි තමයි මට මේ පිග්මන්ටේෂන් තත්ත්වය ඇති වුණේ. ඉතින් ඉන්දියාව කියන්නේ රූපය පිළිබඳ ඉතාමත් ඉහළින් අගය කරන රටක්. ඉතින් එතෙන්දි මට ඒ කියන්නේ මේ தத்துவය මට මග අරගන්න පුළුවන් වෙයි කියලා මම ගොඩක් ක්‍රීම් ಜಾති වලට යොමු වුණා. ඒක එක ට්‍රීට්මන්ට්ස් වලට යොමු වුණා. මොකද සමහර ක්‍රීම් පාවිච්චි කරලා මම ඒකෙන් උසස්ම ප්‍රතිඵලයක් මට ලබා ගන්න බැරි වුණා. මොකද ටික කාලයක් අපි පාවිච්චි කරනකොට සමහර ලාට ඒ බ්ලීචින් තියෙනවා. ඉතින් තව දේවල් තියෙන හින්දා ඒවත් එක්ක මේ සමහර ලාට මගේ මේ දැන් පාවිච්චි කරලා ටික දවසක් යනකොට ආයෙ සැබෑ තත්ත්වයටම පත් වෙනවා. ඉතින් පයිනෝකියා මට හම්බෙන් මම ලංකාවට ආවට පස්සේ මට මේ ප්‍රෝග්‍රෑම් එක හම්බෙන් මට දකින්න ලැබුණේ. ඉතින් මම ටිකක් මොකද මගේ පිග්මන්ටේෂන් තත්ත්වයටම තියෙන කැප්සූල් එකක් හින්දා මං ඒ දේ ගැන ටිකක් උනන්දුවෙන් බැලුවා. එතකොට මං ප්‍රෝග්‍රෑම්ස් බැලුවා, බලලා වෙබ්සයිට් එකට ගියා. එතනින් ගිහිල්ලා මේක හොඳ කැප්සූල් එකක්, හොඳ ප්‍රමිතියක් තියෙන කැප්සූල් එකක්. ඒ හින්දා ඒ හරහා ගිහිල්ලා මට ඒකෙන් උසස්ම ප්‍රතිඵලයක් තියෙන පයිනෝකියා හරහා. ඉතින් මං අද ලස්සනට හිනා වෙලා ඉන්නේ පයිනෝකියා හින්දා. හොඳයි. දැන් ඇය බොහොම සතුටින් නයන මහත්මිය මේ කතා කරන්නේ. දැන් ඇයට ඒ ප්‍රතිඵල ලබා දුන්න මේ පයිනෝකියා වල තියෙන විශේෂත්වයක් ගැන අපි කියමුද?
ඇත්තටම මං හිතන්නේ චමරි ගොඩක් දේවල් පාවිච්චි කරලා තියෙනවා. මොකද ඉන්දියාව වගේ රටකදී චමරිට මේ ඉතාමත් ලේසියෙන් පහසුවෙන් මේකට විසඳුම් හොයාගන්න පුළුවන්කම තිබිද්දි හොයාගන්න පුළුවන් වෙලා නැහැ. මොකද ඉන්දියාව වගේ රටකදී මේ ගොඩක් දේවල් පාවිච්චි කරලා ප්‍රතිඵල ලබාගෙන නැහැ. ඒ කියන්නේ ඇත්තටම පිග්මන්ටේෂන් තත්වයට තියෙන ලෝකෙම තියෙන අංක එකේම කැප්සුල් එක තමයි පයිනෝකිය. අවුරුදු 21ක් මුළු ලෝකෙම ඉතාමත් සීග්‍රින් අලිවි වෙන කැප්සුල් එකක්. අපේ රටට දායාද වෙලා තියෙන අවුරුදු 4ක් 5ක් ඇතුළත තමයි මේ කැප්සුල් එක. නමුත් ලෝකෙම අවුරුදු 21ක් මේ කැප්සුල් එක මේ විදිහට සැරිසරන්න ලැබෙන්නේ මේ කැප්සුල් එක තියෙන හොඳ ප්‍රතිඵල නිසාමයි. රටවලුත් අපි අරගත්තොත් රටවල් විදිහට 31ක් මේ මේ කැප්සුල් එක රටවල් 31ක මේක පරිහරණය කරනවා. ඉතින් ඒ වගේ දීර්ඝ ඉතිහාසයක් මේ කැප්සුල් එකට තියෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ චමරි ඉන්දියාව වගේ රටකත් ගොඩාක් දේවල් පාවිච්චි කළත් ප්‍රතිඵල හම්බෙලා නැතුව ලංකාවෙත් විවිධ දේවල් පාවිච්චි කළත් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව මිලමුදලුත් නාස්ති කළා වියදම් කළත් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව අවසානයේදී අපේ ප්‍රෝග්‍රෑම් ඒ කියන්නේ රුවන්ගෙත් මගෙත් ප්‍රෝග්‍රෑම් බලලා අපිව විශ්වාස කළා කැප්සූල් එක ගැන විශ්වාස කරලා ඇයි නිකනුත් නෙමෙයි අපි ගැන හොයලා වෙබ්සයිට් වලට ගිහිල්ලා ලොකු විශ්වාසයක් තබලා පයිනෝකියා කැප්සූල් එක පාවිච්චි කරලා පොඩි කාලයක් නෙමෙයි මං හිතන්නේ මාස 3ක් 4ක් 5ක් මාස 8ක් පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵල ලබාගෙන තමයි ඇය බොහොම සන්තෝෂයෙන් අද මේ වගේ කතා කරන්නේ. පාරිභෝගිකයන්ට මේ ගැන දැනුවත් වෙන්න කැමතිින් ඉන්න අයට මේ පාවිච්චි කරන අයට මේ ගැන හොඳ ප්‍රතිඵල ලබාගත් හැමෝටම. ඇත්තටම චමරි වගේම ගොඩාක් දෙනෙක් ඉන්න අපිත් එක්ක මේ ගැන කතා කරන්න. දැන් මේ චමරිත් අද මෙතට ආවේ අපිට මේ දුරකථන ඇමතුම් වලින් ගොඩාක් අය කතා කරනවා මටත් එන්න ඕනේ කතා කරන්න මටත් එන්න ඕනේ මමත් මෙහෙම ප්‍රතිඵල ගත්ත කෙනෙක් මමත් මෙහෙම ගත්ත කෙනෙක්. දැන් මේ චමරි වගේම තවත් කීප දෙනෙක් අපිට කතා කරනවා මම මාස 3-4ක් කරගත්තත් තාම මට ප්‍රතිඵල නැහැ මටත් ඇවිල්ලා කතා කරන්න ඕනේ. තව අය ඉන්නවා මම මාස 3යි ගත්තේ හැබැයි මට හොඳ ප්‍රතිඵල තියෙනවා මටත් ඇවිල්ලා කතා කරන්න. ඉතින් මේ වගේ ගොඩාක් අය අපිත් එක්ක කතා කරනවා. ඇත්තටම අපි ටීම් වර්ක් එකක් වගේ. අපි දැන් මේ ඇවිල්ලා කතා කරලා ඕගොල්ලන් මේ කැප්සූල් එක ගන්න කියලා අපි මේගොල්ලන්ව අත්තරින්නේ නැහැ. අපි දුරකථන අංක කතා අපි තිරේ දිස් වෙනවා කතා කරන්න පුළුවන් ලිපිනේ තියෙනවා ලියන්න පුළුවන් ඕන වෙලාවක ඕන ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ලියන්න කතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමෝම මේ පයිනෝකියා කැප්සූල් එක පාවිච්චි කරලා මොකද මේක මං හිතන්නේ අර කාන්තාරේට ලැබිච්ච දිය පොදක් වගේ. මොකද මේ මේ වගේ ප්‍රශ්න ගැටළු වලට විවිධ දේවල් පාවිච්චි කරලා මිල මුදල් නාස්ති කරලා ඒ දේවල් විතරක් නෙමෙයි මානසිකවත් දුක් විඳිච්ච අයට ලැබිච්ච මහඟු දායාදයක්. ඒක නිසා හැමෝම ඉතාමත්ම ආසාවෙන් කැමැත්තෙන් ඉන්නේ අපිත් එක්ක ඇවිල්ලා ඔවුන්ගේ සතුට බෙදා ගන්න. ඉදිරියේදීත් අපි විවිධ අය මේ චමරි වගේම අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම හිතන්නේ තව තව ඉතාමත් හොඳ අදහස් උදහස් අපිත් එක්ක ඉදිරියේ මේ වගේම චමරි වගේම ආයේ එකතු වෙවි කතා කරන්න. දැන් චමලි ගැන කතා කරද්දී අය මේ අත්දැකීම ලැබපු කෙනෙක් අපිට කෙටියෙන් කියන්න දැන් ඔබ ලැබපු අත්දැකීමත් එක්ක අනිත් අයටත් ඔබ එකතු වෙන්නට කියලා ආරාධනා කරනවද? ඔව් ඇත්තෙන්ම මම ඒ විශ්වාසයත් එක්ක තමයි කියන්නේ පයිනෝකියා විශ්වාසයත් එක්ක තමයි කියන්නේ ඔබ අදටත් මේක කියන්නේ පිග්මන්ටේෂන් වලින් පීඩා විඳිනවා නම් මටත් ඒ අත්දැකීම තියෙන හින්දා මම කියන්නේ ඒ මොකද මං ගොඩක් මට මේ ඒ හරහා මේ මට ඒ පිග්මන්ටේෂන් හරහා මම හරියට මානසික වැටලා හිටියා. හොඳයි. ඒ මානසික වැටුණු අයට ඔබට පුළුවන් මේ පයිනෝකියා භාවිතා කරලා ඔබේ ගැටළු निराකරණය කරගන්න. දුරකථන අංක ඔබ දුටුව 011-143-804-077-3741-0075-9611-966 එනම් නයන මහත්මිය බොහොම ස්තුතියි. චමලි බොහොම ස්තුතියි. හිරු එළිය නිසා සමේ ඇතිවන අඳුරු ලපස අවපෑ ගැන්වීම් සහ මුලින් දුරු කරනට පයිනෝකියා. පයිනෝකියා ප්‍රංශයේ ස්පින් කන්ට්‍රෝල් ආයතනය අනුමත ප්‍රථම සහ එකම ගිලින ප්‍රතිකාරකයයි. එය සමේ අඳුරු ලප මූල ආරම්භයටම ගොස් ක්‍රියා කර සමේ අවපෑ ගැන්වීම් නැවත ඇතිවීමද වළකයි. පයිනෝකියා නිකලල් සමකට නොඅරදි